मामा एंटन जयकोडी सीनियर भूविद ज्येष्ठ भूविद्याज्ञ मंगितना मे ओक टिकक उत्तरे बहुम केटी वैडियम एक पोट पहदिली की रीमा किक मगियान होंदाई केला मेके अत्तरम आपे राटे मिनीरांग वलट प्रसिद्ध है तो अपे रटे मिनीरांग वाले इतिहास तेम दस हयसीय वगे काले मिनीरांग कुडा कुडा प्रमाण वेनवा इट पशे दस अटसी दस अटसीय तमए प्रधान वचेम मिनीरांग हैरीम पटांगाने इट पशे विशेषम मेके लोक माकट का खेदेन्ने लोक युद्ध वलदी विशेषम मिनीरांग वलट वे उंड हैदी मेदी मिनीरांग विशाल वशेम भाविता वेनवा तो अपे रटे मिनीरांग वलट लोक इल्लु माकेनवा එතකොට ඒකේ පළවෙනි ලෝක යුද්ධයේ දෙවෙනි ලෝක යුද්ධයේ ගත්තොත් විශාල වශයෙන් මිනිරන් වලට ඉල්ලුමක් වෙනවා. එතකොට ඒකෙදි හොඳම උදාහරණය තමයි අපේ රටේ මේ වෙනකොට අතෑරලා දාපු, ඒ කියන්නේ ටෙක්නොලොජි එකේ තිබිච්ච දුබලතාවය නිසා අතෑරලා දාපු කුඩා මිනිරන් පතල් 3000කට වැඩිය අපේ රටේ තියෙනවා. කොහොම වුණත් ඊට පස්සේ ලෝක යුද්ධ සහ ඔය නිව්ක්ලියර් ටෙස්ටිං වලදී භාවිතාවන් ටික අඩු වෙලා යනකොට ලෝකයේ වෙළඳ පොලේ මිනිරන් වල මිල අඩු වෙන්න පටන් ගත්තා. ඇත්තටම ගත්තොත් ලෝකේ වෙළඳපොලේ අලුත්ම ප්‍රවණතාවයේ මිනිරන් වලින් ඇතිවෙන වෙළඳපොළ නිර්මාණය වෙන්නේ 2007 මැන්චෙස්ටර් යුනිවර්සිටි එංගලන්තේ මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව සම්බන්ධයෙන් මහාචාර්යවරු දෙදෙනෙක්ින් කරනු ලබන පරීක්ෂණයක් එළියට දානවා. ඔවුන් කෙරුවේ ඒකතල ඒ කියන්නේ ග්‍රැෆයිට් මොනෝ ලේයර් ග්‍රැෆයිට් කියන එක එහෙම නැත්නම් ග්‍රැපීන් කියන එකේ ඉලෙක්ට්‍රෝනවල හැසිරීම හොයා ගන්නවා. එතකොට මේක කොච්චර විශාල සොයා ගැනීමක්ද කියනවා නම් ඔවුන් දෙදෙනාට 2010 දී භෞතික විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් තෑග්ග හම්බ වෙනවා. ඊට පස්සේ තමයි ලෝකේ විශාල වශයෙන් මිනිරන් වල මිල ඉහළ යන්න පටන් ගන්නෙ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඔය කාර්යක්ෂම බැටරි, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වාහන වලට ගන්න බැටරිස් වගේ දේවල් නිර්මාණය වෙන්න පටන් ගන්නෙ. එතකොට මෙන්න මේ වර්තමානයේ වෙනකොට අපේ ලෝක වෙළඳ පොලේ විශාල වශයෙන් මිනිරන් ඉහළ යනකොට අපේ ආණ්ඩු මොකක්ද කරලා තියෙන කියන එකේ අපිට ආපසු හැරිබැලීමක් සිද්ධ බලන්න වෙනවා. 1991 වෙනකොට කර්මාන්ත ඇමති වෙලා හිටිය රනිල් වික්‍රමසිංහ. ඒ වෙලාවේ ජනාධිපතිවරයා රණසිංහ ප්‍රේමදාස. එතකොට මොකද කරන්නේ? රාජ්‍ය පතල් හා ඛනිජ සංවර්ධන සංස්ථාව කියලා 1960 දශකයේදී ආරම්භ කරනවා. මෙන්න මේ ආයතනය ඒකේ කැනීම් සහ ගොඩගනු ලබන ඛනිජ වලින් වැලියු ඇඩ් කිරීමක් තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඛනිජ සංවර්ධන සංස්ථාව. ඒතර මොවුන් දෙන්න එකතු වෙලා 1991 දී මොකද කරන්නේ? මේක වහලා දානවා. ඒතර මේ යටතේ තිබිච්ච ආයතන තමයි එකක් බෝගල ග්‍රැෆයිට්, බෝගල මිනිරන් පතල, අනිත් එක කහට ගහ මිනිරන් පතල, අනිත් එක තමයි එප්පාවල ෆොස්ෆේට් නිදිය. දැන් මොකද වෙන්නේ? දැන් මේ තුනම මේකේ අභාවයට යෑමේ ආරම්භක එක පියවරක් තමයි මෙන්න මේක අහෝසි කිරීම. මේවා ස්වාධීන පුද්ගලික රජයේ කම්පැනි තුනක් බවට පරිවර්තනය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමති වෙලා ඉන්නකොට දැන් මොකද කරන්නේ? එකක් ඔය කහට ගහ පතල විකුණනවා. ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරිකෙක් වෙච්ච අබේසූරිය කියලා මහත්තයෙක්. එතකොට එයාට මේක මිලදී ගන්න රාජ්‍ය බැංකුවකින් ණයක් දෙනවා. මේ රාජ්‍ය බැංකුවෙන් ණයක් දීලා ඉවර වෙලා මේක මිලදී ගන්නවා. මොවුන්ට මිනිරන් සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැහැ. මොවුන් මේක මිලදී අරගෙන මොකද කරන්නේ? එතෙන්ට ඔය තගරි ටයිප් එකේ මිනිස්සු ටිකක් දාවල ඉවරලා පතල සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරනවා. මේක ගොඩ දාලා තිබිච්ච මිනිරන් ටික විකුණලා අර බැංකුව වලින් ගත්ත ණයට වඩා වැඩි මිලක් මේගොල්ලෝ හම්බ කරනවා. ඒ වගේම ඔය යකඩ උඩ තිබිච්ච යකඩ ටික විකුණනවා. විකුණලා ඉවරලා ඒගොල්ලන්ගේ මුදල අරගෙන මාරු වෙනවා. වසර කීපයකින් වසර දෙක තුනකින් වෙනකොට පතල වහලා දානවා. පතල වහලා දාලා අපි දන්නවා සාමාන්‍යයෙන් අන්ඩර්ග්‍රවුන්ඩ් පතලක් අතහැරලා දාපුවාට පස්සේ මේකට වතුර පිරෙනවා අපේ ස්වභාවය අනුව. එතකොට මේ වතුර පිරිලා නැවත අවුරුදු 3-4කින් මේක ආරම්භ කරන්න වතුර පොම්ප කරන්න විතරක් රුපියල් විශාල මිලියන ගණක් වියදම් කරන්න වුණා වතුර පොට්ටික අයින් කරගන්න. එතකොට මේ වෙලාවේ තිබිච්ච මෙන්න මේ වෙලාවේ තිබුණා වහන්න කලින් මේක ප්‍රයිවට් කරන්න කලින් තිබුණා සාමාන්‍ය මාසයකට ටොන් 150ක් 200ක් විතර වගේ කොට දැම්මා.
දැන් වෙනකොට 40ට 50ට විතර වගේ කොට දාන්න බැරි තරමකට පතල අකර්මණ්‍ය කරලා තියෙන්නේ. එතකොට ඒ එහෙම කරපු රනිල් වික්‍රමසිංහ මොකද කිරුවේ? ඊට පස්සේ අර විකිණීමේ ක්‍රියාදාමයේ සම්පූර්ණයෙන්ම තිබුණා. ක්‍රියාවලිය දිගටම ගියා. ඊට පස්සේ චන්ද්‍රිකා නෝනගේ ආණ්ඩුව කාලේ බෝගල පතලක් විකුණලා දැම්මා මිලියන 100කට. ඊට පස්සේ එප්පාවලක නිදියම විකුණන්න කීප වරක්ම උත්සාහ කරුවා. දැන් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මොකද කරලා තියෙන්නේ? මේ වෙනකොට ඇපටයිට් එකත් සම්පූර්ණයෙන්ම එක්ස්පෝර්ට් කරනවා රෝ හැටියට මේ වෙනකොට අපි දන්නවා අපනයිනේ කරනවා. ඒතකොට මෙන්න මෙහෙම වටපිටාවක් තුල තමයි මේක දුන්න. තව කතන්දර ගොඩක් තියෙනවා. මේක හිටපු මයින්ස් මැනේජර්ලාට මොකද කරුවේ? එක වෙලාවක් මම දන්නවා මගේ හොඳ මිත්‍රයෙක්, ඒ වෙලාවේ හිටපු මයින්ඩ් මැනේජර්. එයා මේකේ ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ බෝඩ් මෙම්බර්ස්ලා දෙන්නෙක් මේක බලන්න එනවා. ඔහු කියනවා මේකට බහින්න බෑ. ඔහු ඇත්තටම මේ පුද්ගලීකරණයට ඔහු විරුද්ධයි. ඊට පස්සේ මේකට බහින්න දෙන්න බෑ, මොකද කිසිදු අවසරයකින් නැතුව පතලට බහින්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ ආගුමන්ට් එකක් කරනවා. පහුවදා වෙනකොට රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමති මේ හිටපු මයින්ඩ් මැනේජර් කහට ගායකේ වැඩ තහනම් කරලා අහකට දානවා. අන්න එහෙම ඉතිහාසයක් තමයි මේ ඔය කියන සාමාන්‍යයෙන් ඔය රනිල් වික්‍රමසිංහලාට තියෙන්නේ. එතකොට මේකේ ගත්තොත් එහෙම, අපි ලෝකේ ගත්තොත් එහෙම, ඇත්තටම දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේදී ලෝකේ ගත්තොත් එහෙම 2025 ඔය ග්‍රැපීන් කතන්දරේ 50 ගණන් වල තිබුණා. ග්‍රැපීන් වල භාවිතාව ගොඩක් ඒවට තියෙනවා, ටයර් වලට තියෙනවා, සිමෙන්ති වලට තියෙනවා, ඔන්න ඔය ආකාරයේ තියෙනවා. හැබැයි විශාල වශයෙන්ම වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රික් කාර්, ඉලෙක්ට්‍රික් වාහන වලට තමයි වැඩිපුරම බලපාන්නේ. ලෝකේ අනුමාන කරනවා, මේ වෙනකොට වර්ල්ඩ් බැංක් එක පවා අනුමාන කරනවා 2030 වෙනකොට දැන් නිෂ්පාදනයේ වගේ විදුලි වාහන 700කින් විතර වඩා වැඩි වෙනවා නිෂ්පාදනය කියලා. ඒ වගේම 2025 විතර වගේ වෙනකොට ලෝකේ මිනිරන් වල වෙලදාම මිනිරන් වෙන්න පුළුවන්, ඒකෙන් හදන අතුරු නිෂ්පාදනය වෙන්න පුළුවන්, ග්‍රැපීන් වෙන්න පුළුවන්, වෙනත් අතුරු නිෂ්පාදනය වෙන්න පුළුවන්, බිස්නස් එක විතරක් වෙනවා ඩොලර් බිලියන 27ක් 28ක් විතර වගේ වෙනවා. 35 වෙනකොට ඩොලර් බිලියන 35ක් විතර වගේ වෙනවා. ඉතින් ලෝකේ හොඳ පිරිසිදු මිනිරන් අපිට තියෙනවා. ඒ මිනිරන් අපි මෙහෙම තියාගෙන අන්න ඒ ලෝකේ මිනිරන් වෙළඳාමෙන් මං හිතනවා යම් කොටහක් අත්පත් කර ගැනීම අපේ වැඩක්. අපේ වැඩක් වෙන්න ඕනේ. අපේ ආර්ථිකයේ ප්‍රධානතම කාර්යභාරයක් වෙන්න ඕනේ මෙන්න මේ කොටහ අත්පත් කර ගැනීම. ඒකට මං හිතනවා අපි ජාතික ජනබල වේගය හැටියට අපේ ප්‍රතිපත්තිවල මේක සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් ලියවිලා තිනවා, කියවිලා තිනවා. ඇත්තට මේක පිළිබඳව අපි අධ්‍යයනය කරන්න ගත්තොත් එහෙම මේ කණිජවර ලංකාවේ සිද්ධ වෙන කණිජවලට සිද්ධ වෙන දේවල් මොනවද කරන්න වෙන්නේ කියලා වරලා අපි ජාතික විද්වත් වෘත්තික සංසදය කියලා අපි තිබුණා 2012-10 අතර වගේ කාලේ. ඒකෙදී අපි පොතක් කෙරුවා ලංකා අපෙන් කොල්ලකන කණිජ සම්පත් කියලා. මේකේ ඒ විස්තර හැමම තියෙනවා අපි කතන්දර. මේකට කණිජ වලට මොකද වෙන්නේ කියලා කරලා. ඒතර මෙන්න මෙහෙම වටපිටාවක් තුල එක්සත් ජාතික පක්ෂය වේවා, ඊට පස්සේ ආපු වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, මේ කණිජ සම්පත් වලින් වැලියු ඇඩ ප්‍රොඩක්ට් එකක් හදලා, එහෙම නැත්නම් වැලියුක් වැලියු එක් කරලා රටේ ආර්ථිකයට එක්කාසු කිරීම වෙනුවට මේක විකිණීමේ ක්‍රියාදාමයේම තමයි මේක සිද්ධ කෙරුවේ. එතකොට ඔබතුමා අහපු ප්‍රශ්නේදී අනුර කුමාර සහෝදරයා ඇමරිකාවේදී මේ වචනයක් මාරු වුණා කියන එකට වැඩිය මේකේ වෙන්න ඕනේ එක තමයි මෙන්න මේ පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කිරීම. එවැනි සංවාදයක් ඇති කරන්න බැරි වීම වුණාම මොකද කරන්නේ? අන්න අර මිස් වෙන වචනයක්. හරි, ඒ වචනයක් අල්ලගෙන පුළුල් ලෙස මාධ්‍ය සාකච්ඡා කියමින් පුළුල් ලෙස සමාජ මත කැටියට මේක ස්ථාපිත කරන්න බලනවා. මං හිතනවා ඒ කියපු වචනෙත් වැරදක් නැහැ. මොකද අපි ඒක කියන්නේ මොනෝලේය ග්‍රැෆයිට්. එහෙම නැත්නම් ග්‍රැපීන් වෙන්න පුළුවන්. හරි, ඉතින් මොනෝලේය ග්‍රැෆයිට් කියන එකේදී ග්‍රැෆයිට් කියලා ඔහුගෙන් ප්‍රකාශ වුණා. ඉතින් මේක අල්ලගෙන මේ නිකන් සරල එවැනි තර්ක ගොඩනගලා යනවට වැඩිය මං හිතනවා මේ අර අපේ ග්‍රැෆයිට් බිස්නස් එක, ලෝකේ තියෙන ඉස්සරහට නිර්මාණය වෙන ග්‍රැෆයිට් බිස්නස් එක කොහොමද අපි කොටක් අත්පත් කරගන්නේ කියන සංවාදයක් ඇති කරගන්නවා නම් විශේෂයෙන්ම වෙනත් පාර්ශ්වවලට මීට වඩා වටිනවා. එතකොට මං හිතනවා දැන් මම දැක්ක ෆේස්බුක් වල විවිධ මාධ්‍ය සාකච්ඡා නිර්මාණය වෙමින් පවතින කරමින් යනවා. එතකොට ඒ මාධ්‍ය සාකච්ඡා දිහා බලපුවාම ඔවුන් තමයි මේ රට පාලනය කරුවේ. ඒ පාලනය කරපු රට
මෙවැනි ආගාධයකට අදා ඇදලා දැමීම පිළිබඳව හිතාගන්න පුළුවන් මෙවැනි හුදු සරල වචන ඔස්සේ හඹා යාම තුළ හිතාගන්න පුළුවන් මේක මේ මට්ටමේ හරි ඉතුරු වෙච්ච එක ලොකු පුදුමයක්.